Hello, how are you? කොහොමද ඔයාලට? හොඳින් ඉන්නවද? I'm your English teacher. මම ඔයාගේ ඉංග්‍රීසි ගුරුවරයා, මංචනායක සර්. ඔන්න මම අදත් ඔයාගේ ගෙදරට ඇවිල්ලා ඉන්නවා. අපේ අලුත් පාඩම ඔයාලත් එක්ක එකතු වෙලා කරන්න. දැන් grade 3 class එකේ ඉඳලා grade 4 එකට ඔන්න යන්න ඔන්න මෙන්න තියෙන්නේ. අපි හැමෝටම කලින් මේක පටන් ගමු. එතකොට ඔයාට අනිත් අයට වඩා හොඳට මේ වැඩ ටික ඉස්කෝලේදී කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මාතක එකතු කරලා වැඩටි කරමු. ඔකේ. හැමෝම ටෙක්ස්ට් බුක් ගයිඩ් කියන අපේ පොත ළඟ තියාගෙන ඉන්නේ. ඒක තමයි මම දැන් මේ විස්තර කරන්නේ. මේ ටෙක්ස්ට් බුක් ගයිඩ් කියන්නේ පුතේ ඔයාට ඉස්කෝලෙන් හම්බ වෙනවනේ පොත් දෙකක් ඉංග්‍රීසි වලට. ඉංග්‍රීසි රීඩින් බුක් එක කියවන පොතයි ඉංග්‍රීසි වර්ක් බුක් එකයි වැඩ පොතයි. මේ දෙකේම අභ්‍යාස ඊට වඩා ගොඩාක් නිර්මාණශීලී විදිහට මම මේ පොතේ දාලා තියෙනවා. හොඳනේ? රයිට්. Now we are going to begin අපි පටන් ගන්න යන්නේ unit 1. පළමු එකකේ my family and friends my family and friends මගේ පවුල සහ මිතුරන් right let's learn capital letters අපි capital අකුරු ඉගෙන ගමු ආයතරයක් මතක් කරන්න ඕනේ නැහනේ අපි let's write names කියන book එකේ capital simple අකුරු ලියන විදිය හොඳට ඉගෙන ගත්තා ටිකින් ටික ඒ වීඩියෝ එක බලන්න නැති කට්ටියට අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා එමෙ නැත්නම් අපේ අරුණෝද මංචනායක කෙනේ YouTube channel එකට ගිහිල්ලා ඒ වීඩියෝස් තෝරගෙන බලන්න පුළුවන්. ඔකේ. Now trace capital letters. ඊළඟට ඔයාට තියෙන අකුරු ටික trace කරන්න. Trace කරනවා කියන්නේ පුතේ උඩින් ලියනවා. දැන් උඩින් ලියන අකුරු ටික මම මේකේ දීලා තියෙනවා. හැබැයි ඔයාගේ book එකේ කොහොම තදපාටින් print කරලා නැහැ. ඔයා මේ විදිහටම හොඳට පේන විදිහට trace කරන්න. උඩින් ලියන්න. Then simple letters, simple akuru tika, simple letters. You can trace the simple letters. Ilanga page ekek thiyenne akuru tika trace karanna. Udin liyanna. Then capital and simple letters. Onna capital saha simple akuru tika. Akuru A A B B C C D D e vidiyata api ekak ekak peliyak liyala balamu. A A B B C C D D E E ඒ විදිහට අකුරු ටික පහලට ලියන්න F අකුරත් අපි ලියා ගමු F F අකුර මැද ඉර කොටයි එහෙම අකුරු ටික පහලට ලස්සන්ට ලියන්න. මේකෙදි මම බලනවා එක දෙයක්. ඔයා අකුරු ටික ලියද්දී A අකුරට දැන් A B C D E F මෙතනින් G අකුර. හරියට A අකුරට පහලින් මෙහෙම එන්න ඕනේ G අකුර. මේ B අකුරට පහලින් අනිත් එක. මේ C අකුර අනිහම පේඩියට. හැමතැනම යන්නේ නැහැ අකුරු. ලස්සනට නීට් එකට ලියන්න ඕනේ. Okay. Practice your name. Practice. Practice. මොකද පුතේ practice කියන්නේ? පුහුණු වෙන්න ලියලා පුරුදු වෙන්න ප්‍රැක්ටිස් යෝ නේම් ඔයාගේ නම පුරුදු වෙන්න ඔයාගේ නම අපි හිතමුකෝ ඔයාගේ නම ඔන්න ඔයා ලියන්නේ ඔයාගේ නම හරිද මගේ නම ලියන්නේ නැහැ ඔයාගේ නම අපි හිතමුකෝ සුපුන් දිලංක කියලා සුපුන් ෆස්ට් ලෙටර් කැපිටල් මතක ඇතිනේ S U P U N සුපුන් දිලංක දැන් මෙතන ඇඟිල්ලක ඉඩක් තියලා දිලංක D I L A N K A එතකොට බලන්න නම ලියද්දි නමේ කැලි දෙකක් ඔයා ලිව්වොත් දෙකේම ෆස්ට් ලෙටර්ස් කැපිටල් වෙන්න ඕනේ. ඊටු ටික සිම්පල්. නම් දෙක අතර ඇඟිල්ලක ඉඩක් තියන්න ඕනේ. ඔකේ? ප්‍රැක්ටිස් යෝ නේම්. නම ලියන්න බැරි අය අපේ let's write names කියන book එක නැවත අරගන්න. අරගෙන එකෙන් නම් ලියන හැටි ඉගෙන ගන්න. ඕනම කෙනෙකුට නම් ලියන්න එකෙන් ඉගෙන ගන්න පුළුවන්. Right. Next. Yes, ඔන්න අපි පාඩමට ආව. My family and friends. My family and friends කියන මග පුතාලා. My family family නෙමෙයි පුතේ. පුළුවන් නම් try කරන්න කියන. Family family. My family and friends. And friends මගේ පවුල සහ යාළුවෝ. Let's sing. අපි ගායමු. Let's sing. ඔන්න ඉස්ලාම සින්දුවක් තියෙන්නේ නේද? මාතික වචනේ මචන් කියන්නේ Hello how are you
Hello, how are you? Hello, how are you? I'm great. I'm fine. I'm good. I'm okay. I feel wonderful today. Okay, I said that balamune. Hello, how are you? Hello, how are you? Hello, how are you? I'm great. I'm fine. I'm good. I'm okay. I feel wonderful today. Wonderful. I feel wonderful today. ඔන්න අපි සින්දුවක් ඉගෙන ගත්තා. හරිනේ? Okay, let's sing again. I come. Hello, how are you? Hello, how are you? Hello, how are you? I'm great. I'm fine. I'm good. I'm okay. I feel wonderful today. Song එකේ ඉගෙන ගත්තේ මොනවද කියලා බලමු ඊළඟට. මේ song එක ඊට පස්සේ ඔයාලා කියලා මට ඔයාලගේ වීඩියෝ එකක් හරි ඔඩියෝ එකක් හරි එවන්න ඕන group එකට. My family and friends, ඔන්න අපි study කරනවා වචන. අපි දැන් පාඩමක් ඉගෙන ගත්තාම පුතේ මේ පාඩමේ තියෙන වචන ඔක්කොම දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් වැඩක් නැහැ නේ ඉගෙන ගත්තා නේද? Okay. Read aloud. මොකද මේ කරන්න කියන්නේ? Read aloud. Aloud. හඬ නගා. හයියෙන් කියවන්න. හා. ඔන්න කියන්න මාත් එක්ක ඉස්සලා වචන ටික. My family and friends. How are you? I'm great. I'm fine. I'm good. I'm okay. I feel wonderful today. ඔන්න song එකේ ඉගෙන ගත්ත වචන ටික නේද? දැන් බලන්න ඔයා සිංහල meanings එක දන්නවද කියලා. මම ඉංග්‍රීසි එක කියද්දි ඔයා සිංහල තේරුම ඔන්න කියන්න ඕනේ. My family මගේ පවුල yes and saha and kene saha friends mituran yaluwo neda how kohomada api yanne how are you kiyala how kene kohomada how are you kohomada obata naththam oyata kohomada neda kohomada oyata I'm great great godak hondin I'm great. Mama goddak hondin. I'm great. I'm fine. Mama suen. Naththam mama hondin kiyanna puluwan etana. I'm good. Mama hondin. I'm okay. I'm okay. Kiyanne mata waradak naha neida? Mata mukuth waradak naha. I'm okay. I feel wonderful today. I feel mata danenawa. Mata hangenawa neida? Mata danenawa. Wonderful. Wonderful kiyanne nikan harima apurubawak. Harima shok, hari satutak dena. I feel wonderful today. Today, can I add? Okay. You learnt words. One word. Next. Match. 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 Kyaane mukadu bute? Match kyaane Iraq andala yakaranda kila oya hitu ata ekhe theeru mo galapanda. Eto kote Iraq andala yakaranda puluhang angke agda andu puluhang monowa hari vidhya kete galapanu ata kena match kila. අපිට මෙතන දැන් තියෙන්නේ ඉරක් ඇඳලා යා කරන්නයි match okay I have given single meanings මම සිංහල තේරුම් දීලා තියෙනවා my family මගේ පවුල very good and සහ friends යාළුවෝ friends How? කද how කියන්නේ කොහොමද නේද කොහොමද how? How are you? ඔයාට කොහොමද? I'm great. මම ගොඩක්ම හොඳින් නේද? තාම හොඳින් නේද? I'm fine. මම සුවෙන්. එතන මම හොඳින් කියලා කියන්න පුළුවන් හොඳද? I'm good. මට හොඳයි නැත්නම් මම හොඳින්. I'm good. I'm okay.
I'm okay. මට වරදක් නැහැ. I'm okay. I feel. මට දැනෙනවා. I feel. Wonderful. පුතේ මේක wonderful නෙමෙයි ආ. මේක wa. Wo නෙමෙයි. Wonderful. කියන මාතක wonderful. Again wonderful. Yes. Wonderful. Wonderful කියන්නේ අපූර්ව බවක්. උද්දුම සහගත බවක්. අපූර්ව බවක්. I feel wonderful today other yes and you can match it like this next are igena gatta wacana ona dan liyanda api try karana apita lassana akurin hondata liyanna puluwan wenna ona deya write the english words write liyanna the english words english wacana liyanna write the english words write the english words mage my 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 akuru mataka tiya ganna one paula yes family f a m I l y family f a m I l y yaluwo what's the word friends f r I e n d s spell again f r I e n d s friends yaluwo kohomada how h o w kohomada how h o w oya you y o u godak hondin kohomada godak hondin kiyuwe great spell great g r e a t again g r e a t great suen api metena gatte fine kiyala neida thawa wathana tiyena puthe api fine ekak igena gamu fine hondin suen fine mama what's the word mama I capital I vitharai mama kiyanna ganne honda dhyanena feel f double l feel apuru wonderful spell wonderful w o n d e r f u l wonderful kiyana mathaka wonderful other today spell today t o d a y today kiyana mathaka unaka today neme today saha yes last word saha and a n d and saha okay write the sinhala meaning thank you think sinhala liyandai tiyen write the sinhala meaning sinhala therumul liyan I am great then oya sinhala akuru liyaddit visala akuru liyanne ne harida lassanda hada gan I am great mokadda kiyuwe mama godak hondin neida mama godak hondi e vidita ithuru tika oyata hoyala liyanna puluwanne okay find and write them next match a with b a saha b galapanna match karanna me inne oya kiyala hitannako me a kiyana ekkena neida me patta b api me patta ab dala nenne eka da gammu da me a me b hari onne a b then me degullo match karannai thiyenne onne a oya oyage yaluwa kela hithannako me b kiyanne oya harida onne yaluwa oyaga awata ewilla kiyana mehema issalama denna hamba wenawa koi widiyari hello kela kema oya mokadda kiyanne oyat kiyenawa hello yaluwa mehema ahana what's your name මේ වචනේ ප්‍රතිය you were කියලා කියන්න එපා what's your name ඔයාගේ නම මොකද්ද ඔයා දෙන උත්තරේ මොකද්ද I'm Dasun ඔයා Dasun නම් ඔයා කියන I'm Dasun ඔයාගේ යාළුවා මෙහෙම අහනවා how old are you ඔයාට කොච්චරක් වයසද how old are you ඔයා කොහොමද උත්තරේ දෙන්නේ
I'm 9 years old. මට අවුරුදු 9යි. I'm 9 years old. කියන්නේ I'm 9 years old. මට අවුරුදු 9ක් වයසයි. I'm 9 years old. යාළුවා මෙහෙම අහනවා. Where do you live? Where නෙමෙයි. හොඳද? Where? Where do you live? Where do you live? ඔයා ජීවත් වෙන්නේ කොහෙද? I live in Mathara. ඔයා Mathara. I live in Mathara. I live in Mathara. How are you? අපි ඉස්සලා ඉගෙන ගත්ත එක. කොහොමද ඉතින් ඔයාට? How are you? ඔයා කියනවා I'm fine. මම හොඳින්. මම සුවෙන්. In which grade are you? In which grade are you? In which grade are you? ඔයා කීවෙනි ශ්‍රේණියද? කොහොමද උත්තර දෙන්නේ? I'm in grade 4. I'm in grade 4. I'm in grade 4. Yes, very easy exercise. හරිම ලේසි අභ්‍යාසයක් නේ. Next. Now write about you. ඔන්න දැන් ඔයා ගැන. ඉස්සලා කීප විස්තරේ ඔයා ගැන ඇත්ත තොරතුරු දාලා ඔයා ලියන්න ඕනේ. What's your name? What's your name? අපි බලමු උත්තර දෙන්න ක්‍රම කීපයක් තියෙනවනේ. I'm කියලා කියන්න පුළුවන්. My name is කියලා කියන්න පුළුවන්. අපිට ලේසි නේද I'm කියන එක. එහෙනම් ඔයාගේ නම මෙහෙම දාන්න. I'm කිව්වා ඔයාගේ නම දානවා. අපි හිතමු දසුන් කියලා. I'm දසුන්. Full stop තියන්න තිතක් තියන්න ඕනේ ඈ. How old are you? How old are you? වඩ වයස කීයද? කොහොමද කියන්නේ? අර වගේමයි. I apostrophe M. I'm 8. අකුරෙන් ලියන්න. EI GH I'm 8 years y-e-a-r-s years old I'm 8 years old where do you live oya inne gama kiyenawa I live in kela oya ge gam api hitumu oya inne minu angoda I live in mi nu wa God. දැන් පුතාලට නම් ගම් ලියන හැටි අපි කරලා තියෙන්නේ. Let's write names book එක බලන්න ඕනම නමක් ගමල් ලියන්න ඉගෙන ගන්න පුළුවන්. In which grade are you? ඔයා කීවෙනි ශ්‍රේණියේද ඉන්නේ? කොහොමද කියන්නේ? I'm in grade GREDE grade 4. I'm in grade 4. Yes. හරි ලේසි නේද? Okay. එහෙනම් ප්‍රශ්න ටිකට උත්තර දෙන්න ඔයා දැනගන්න ඕනේ ලස්සන අකුරෙන් ලියන්නත් ඕනේ. Okay. Right. අපි එහෙමනම් පළමු පියවර විදිහට pages 9ක් කරා book එකේ මේ ටික ලස්සනට ලියන්න ලියලා pictures තියෙනවා color කරන්න color කරලා මට අර song එක මතකයිනේ hello how are you එක පාඩම් කරලා මට දැන් videos මගේ මේ group එකට වෙලා දාන්න ඕනේ. එහෙනම් අපි ඊළඟ video එකෙන් ඉක්මනින්ම හම්බ වෙනවා. Okay. Bye my dear.